අද දවස පෙල්ල ගමු යොහන් සුභාරංචි පොතේ එකලොස්සනිි පරිච්චේදයට. ඒ ස්ථානය අපිට මාතෘක අව තිබෙනවා ලාසරස් මලවුන්ගේ නැගිටවීම. ලාසරස්ව මලවුන්ගේ නැගිටවීම හා බැඳුණාවූ සිද්ධිය තමයි මුළු එකලොස්නිි පරිච්චේදය පුරාම කතා කරන්න. නිසා අද දවසේ අපි කතා කරමු බොහොම කෙටියෙෙන් නමුත් යම අපි ඉග ගණ්ඩුත් සහයකයදමු දැන් අපිට පේනවා. මරයාෙ දැගේ සහෝදර වූ මාර්තාගෙද ගම වූ බෙතානිිෙහි ලාසරස් නම් එක්තරා මනුෂයෙක් රෝගිව සිටියේය. ඒ මරයා නම් ස්වාමින් වහන්සේට සුවදතෙල් ආලේපකොට ඇගේ හිසකේවලින් උන්වහන්සගේ පාද පිස දැමුූ තැනැත්තිීය. රෝගිව සිටි ලාසරස් ඇගේ සහෝදරයාය. එබැවින් ඔහුගේ සහෝදරියෝ ස්වාමිනි ඔබ වහන්සේ ආදරේව සිටින තැනැත්තා. රෝගව සිටී යයි උන්වහන්සේට කියා යැව්වෝය. දැබට පේන බෙතානයේ එක පවුලක් ගැන මේ ස්ථානය කතා කරනවා. එක පවුලක් වටා තමයි අද දවශ්‍ය අපි කතා කරන මුළු සිද්ධිය ගැබ්වෙලා තිබෙන්නේ. ලාසරස් මාර්තා මරිය. ලාසරසා මාර්තා අමරයා සහෝදර සහෝදුර පවුලේ සහෝදර සහෞදර තුන් දෙනා ගැන. කියන දැන් ඔවුන් සිටියේ බෙතානයේ. ඔ බයිබෙලේ කිය බද්ද. ඔට බෙතානිය කියලා ස්ථාන දෙකක් මුණ ගැසේවි. බෙතානීකළ ස්ථාන දෙකක් ඔබට මුණ ගැසේවි මහිතන ඔබ හැම්මම සටහන් ගන්නවායි කියලා නැම නැතර වාමතක වෙන ඇ ඔ ලිය ගන්නවන ඔට පැදිලිම ලිය ගන්න පුළුවන් නැත නැතවතාවක් YouTubeු එක හලා පාශ් නිළංඟහ පවාරච්චිකෙන යු එක ට ඔල මේ පාඩම හිත ගන්න හොඳ. බෙතානය ගැන කතා කරද්දි අපිට මේ ස්ථානය කතා කරන්නේ යෙරුසලට ලංව තිබුණාව බෙතානිය ගැන මේ ස්ථානය කතා කරන්නේ 예ෙරුසලමට ලගින් තිබුණාව. යෙරුසලමට කිලෝමීට තුනක් පවිතර එහයින් තිබුණාව බෙතානිය ගැනයි මේ ස්ථානය කතා කරන්නේ. එකො සෙන පරිච්චේද දහටවෙනි පදය කියනවා බ්‍රතානය යෙරුසලමට කිට්ටුව සැතැක්ම දෙකක් පමණ දුරෝ තිබුණය සැතපුම් දෙකක් පමණ කිලෝමිට තුනක්පගේ ආසන්න දුරකින් සැතපුම් දෙකකින් මේ බෙතානය ලාසරස් මරයා මාර්තා ජීවත්තුුණු බ්‍රතානී තිබුණේ. අනිත් බෙතානය අපිට හම්බෙනවා එකට කියනවා යොර්ධන් එගොඩ බෙතානිය කියලා. දහවනි පදදිචේද හතලිස්වෙවැනිි පදය කියවන්න. දහයි හතලිය. උන්වහන්සේ යොර්ධානෙන් එගොඩ යොහන් පළමෙන් බෞතිස්ම කරමින් සිටි ස්ථානයට ආයෙත් ගොස් එහි නැවතී සිටිසේක. ඒ වහන්සේ මේ වෙද ඉන්න ස්ථානය. ස්ථානය නම් මෙතන සඳහන් නෑ යෝර්ධාන් ගඟින් එගොඩ යොහන් පළමය බෞතිස්ම කරව ස්ථානය කළ කියනවා යොහන් බෞතිස්ත ඇති ශස්නාාවක ජවාම් කියල කියනෙනවා ස්නාවක යොන් යොහන් බෞතිස්ත බෞතිස්ම කරමින් හිටියාව මුල් ස්ථානය තමයි අපිට ඒක මුණක හෙන්නේ පළවැනි පරිච්චේද විසි අටවැනි පදේදියක හම්බෙනවා යොහන් එකේ විසි අටේදී මෙතන හතලිහය කියන ඒ ස්ථානය සඳහන් වෙන ේ විසි අටේද කියන බෙතානිය කියලා ඒ බෙතානිට කිව තවන ඒ බෙතානයට දැම් මේ හතලිවනි පදයි දහය හතලිය කතා කරන එකේ විසි අටේ කතා කරන ඒ බෙතානිය ගැන කතා කරද්දි ඒ බෙතානිට කිව තවන මක්තම බෙත බාරා සිංහල බයිබලේ බෙත ාරා කියෙ අපිට හම්බ වෙන්නේ නැහැ සිංහල බයිබලේ හම්බවෙන්න එකේ විසි අටේද බෙතානිය කියලා ංග්‍රසි යිබලජව එකේදී ඉංග්‍රරිසි බයිබලේ ජව ඉංගිෂි බයිබල එකේ දී එතනට සඳහන් කන බෙත බාරා කියලානන ඒ බෙතානය හෝ බෙත බාරා දුරවතිබුණු ස්ථානයක් ඒ ස්ථාන්ට යරුසලමදල ලෝමිට තිස් දෙක් තිබුණ යෙරුසමිදල ලෝමි තිස් දෙක් මේ බෙතානයට කිලෝමීට තුනයි බතානි දෙකක් ගැෙන්දමම කතා කර දැන් අපි කතා කරන්න යරුසලමට ලංවුණාව බෙතානයේ සිටියාව මේ පවුල ගැන. තැ Yesේසුස් වහන්සේ මේ වෙද්ද හිටියේ අපි කතාගෙන දුරබෙතානය එතන ඉදලා ගමන් කාලේ දවස් දෙකක්. Yesසුස් වහන්සේ ඉන්න ස්ථානය ඉඳලා මේ බෙතානයට ගමන් කාලේ දවස් දෙකක්. Yesසුස් වහන්සේට ලාසරස්ගේ අසනීපය ගැන ලාසර ස්රෝගාතුරව ඉන්න බව පනිිවිඩේ ලැබුණා ඒ වෙලාවම යේුස්වාසිපිටත් වුණා නම් එන්ඩ යේසුස් වහන්සට හරිරම දවස් දෙකක් යනවා මේ ගමන නිම කරන්න. එදා අද වගේ ප්‍රවාහණ පාසගන්න නොතිබුරු නිසා කිලෝමි දවස් දෙකක ගමනක් ඒසුවාසීතියේ දවස් දෙකක දුර ප්‍රමාණයකින් තැන් අපි දකින මේ ස්ථානයේ යේසුස්වාසිටේ පනිිවිඩ යාවා. ඔබ ප්‍රේම කරන බාදරේව සිටින තැනැත්තා රෝග සිට ලාසරස් ගැන කතා කර දිවිශේෂණයක් එතන තියෙන ඔබ ආදරයය සිටින තැනැත්තා ආදරේව සිටින තැනැත්තා පස්වෙනි පදේත් කියනවා Yesසුස් වහසේ මාර්තාටද ඇගේ සහෝදරීටද ලාසරස්ද ප්‍රේම කල සේක නැවත පස්සනි පරි පදේදි කියනවා මාර්තාට මරරියට ලාසරස්ට යේේෂු් වන්සේ ප්‍රේම කළා. යේේසුස් වහන්සේ එක් බැඳීමක් තිබුණ නව පවුලක් ගැන මෙතන කතා කරන්න. එකලොස්ෙන් පදයට අපි ආවම ඒ ස්ථානය කියන උන්වහන්සේ මෙසේ කියා පසුව අපගේ මිත්‍රවූ ලාසර සැතපිඉන්නේය මිත්‍රවූර මිත්‍රද අපගේ එතන සඳහන් කරන්න ේශුෂ වහන්සේ උන්වහන්සේව සහ ගෝලය දලොස් දෙනාව. අපට පේනම් මේ පවුල යේෙසුස් වහන්සේ සමීපවහිටිය මේ පවුල ගෝලයන්ට සමීපවහිටිය. අපි දකි සේවේ දත් මිත්‍ර සබඳතා තියන්න ටෝන අපි හමෝට මිත්‍රියයන් සිටින්න ටෝනේ Yesෙසුස් වහන්සේ මේ අයව මිත්‍රයන්සේ සැලකුවා ැ පෞගෙක් අෞද්දු කීපයකට පෙර ඩාවිංචී ස්කෝට් කියලා චිත්‍රපටයක් ප්‍රකාශ වුණා මතිග චිත්‍රපටිය නාකටයෙන් පෙන්වා ප්‍රදර්ශනය කරලා ඒක තහනට ලක්ුණානේ යම් කාලගර එක තහනමට ලක් වුණා කිතුනුව ඒ ඩාවිචිස්කෝඩ් ෆිල්ම් එක තහනම් කරන්න විද්ගෝෂණ කරේ නැහැ මොක දඒක අපට වැදගත්ක මක් නැති නිසා ඒ චිත්‍රපාටයම බලලා නැහැ බලන්නමං හෙව්ව හම්බුණේ නැහැ ඒක Yesසුස් වහන්සේව පෙන්න්න නොවල්ලූ බලපොය මට කිව්වා දැකපු අය මාර්තාසාහ මරයා සමඟ ේසුස් වහන්සේට සම්බන්ධතාව ඇත්තිමබෙනවා එකන් ේසුස් වහන්සේට ප්‍රේම සම්බන්ධතාව ඇත්තියනො මර්තාසාහ මරියයා ඇක කළ ඒ චිත්‍රපටිය පෙන්නනවා. හරි ඒ අදර්ශන මේ මෙතන කතා කරන්න. ඒක වැරදි චිත්‍රය ෝන් ේසුස් වහන්සේට විරුද්ධව කතා කලාව අම් තිිතුනු ඒ ෆිල්ි එක විරුද් උද්ගෝෂණය කර නෑ. දෙමදකේ ඒුස්වාසර පහර ගහන්ඩ ිනිස්සුන්ට බෑ එන්ස මිස් ඕන දෙද කියපුාවේඒ අපිට වැදගත්කමක් නෑ මොක දේශු ස්්වාසසික බලය හිනබෙන්න වාත් ගේේු ස්වාසික සත්‍යතාවට පහරව දින්න වත් නෑ මිනිස්සු කියන කරන්න බොරු දේවල් වලින් එනිසා කිතුුණුව එකත්තක උරන වෙලා පෝප වෙලා නෑද ජකා නටන්නටන්ගතේ නෑ කිතුුණු සදධ නැති හිටිය සමාර්කිතුුණු බැලුවනෑ සමාර්කතුුණු බල මේක බොරුව අපි දාන්න සද්ධනැතුව හිටියා. එච්චරයි. මෙතන කතා කරන්නේ Yesේසුස් වහේ ඕවන්ට සහෝදර ප්‍රේමෙන් බැඳු නාව් පවුලක් ගන කතා කරනවා. Yesෙසුස් වහන්සේගේ ප්‍රේමයමේතුළ අපි දකිනවා. මේකින් අදහස් කරන්නේ නැහැ. Yesේසුස් වහන්සේ මනුෂ්‍යයන්ට එකන්නේ අඩු වැඩි වශයෙන් සැලකු අයි කියලා. Yesේසුස් වහන්සේ හැම කෙනාටම එක වගේ සැලකුවා. උන්වහන්සේ ගෝලව දොලොස් දෙනාට අන්තීමට කියනවා නුඹලා මාගේ මිත්‍රයෝ. යහන් පලසිෙන් පරිච්චේදවලට එද ඉතා එහටබි ස්රට ගමන් කරද අපි දකිනවා ඒේවාසේ ගෝලයන්ටිකෙන නුබල මගේ ි්‍රය නුබල තවත් මගේ ගෝලන මේ නුඹලා මගේ මිත්‍රයෝ ඒත් තැනට ඒුස් වහන්සේ මේ අය අරගත්තා ඒ තැනට ඒුවා සෝනු අරගත්තා ති ඒු වහන්සේ ලාසරට ප්‍රේම කරා දැ මේ ස්ථාන පණිවිඩයක් කියනවා ලාසරස් රෝගාතුරෝ සිටි නවා ු වහන්සේ කියන හතරණි පදේදී නමුත් Yesසුස් වහන්සේ අසා රෝගය මරණය පිණිස නොව ඒන් දෙවියන් වහන්සේ පුත්‍රයා මහිමයට පමුණුවනු ලබන පිණිස දෙවන් වහසේ ගෞරය සඳහාය කී සේක රෝගයේ ගැන ආරංචිවනාම තව දවස් දෙකක් Yesසුස් වහන්සේ ගමේම හිටිය අයවිනිි පදදය කියනො ඒක ඇසු කල්ලි තමන් සිටි ස්ථානයම තව දෙදවසක් නැවී සිටිය ඒ ු වවාන්සේ ප්‍රේම කරන කෙනා රෝගා තුරයි කියල පණිවිඩිය ඇවිල්ලත් තව දවස් දෙකක් ඒ ස්ථානම හිටියා තව දවස් දෙකක් හිටියා ඊරසි යඩ දවස් දෙයි දවස් හතර ගත වුණ එතු ලාසර වලල්ල දවස් සතරයි. එතකොට තව දවස් දෙක ඒස්වාන්ස ඉන්නවා. ඒවාන්සකන මේ රෝගය මරණය පිණිස නමේ දෙවියන් වහන්සේගේ ගෞරුවය පිනිිස. අපේ ජීවිතයට එන්න වූ හැම කාරණාවක් දේශ අපි බලන්ඩෝන ආකල්පතිබෙනවා අපිට පුළුවන් යම් දෙයක් දිහා බලලා අපට පරාජයේ ආකල්පයක් නෙගටව ආකල්පයක් අපිට ඇතිකරගන්න පුළුවන් අපිට පුළුවන් අනි පැත්තේ පොසිටව ටව් හදාගඩ ධනාත්මක ආකල්පයක් අපිට හදාගන්න පුළුවන් පරාජයේ ආකල්පයක් සහ ධනාත්මක ආකල්පයක් ේු වහන්ස න රෝගය දෙවියන් වහන්සේගේ මහිමය සඳහායි අපේ ජීවිතයේ යම් බාධාවක් ප්‍රශ්නයක් රෝගයක් මොනය අම්මෝ කාරණාවක් මා කියන ඒවා ප ප්‍රශ් ලෙස නෙමෙයි අභියෝග ලෙස දකින්න කියලමන් නිතර කියනවා එ අභියෝග අපි ජයගත්තාම එක දෙවියන් වහසට ගෞරවයක් එක දෙවියන් වහන්සට ගෞරවයක් ඒ නිසා අමනාද කරන්න ඕනේ අපිට එන්න අභියෝග දෙස අපි බලමු ඒක දෙවියන් වාසේ ගෞරවයට පත්වෙන අවස්ථාවක් හැටියට. අපි උදාහර නිර්ගත්තොත් යම් රෝගයක් යනවා අපි යාඥා කරනවා රෝගෙ සුව වෙනෝ දිව්‍යන්වාසිට ඒ ගෞරවය යනවා. ඒ ගෞරවය දෙවියන් වහන්සේට යනවා. යම් ප්‍රශ්නයක් යනවා අපි යාඥා කරනවා දෙවන ස අපිට ජයදයනවා අපි දෙවන් වහස ප්‍රශංසා කරනවා. හැම සිද්ධියක් හැම අභියෝගයක් පසු පස අපි දකිින් ඕනදේ තමයි ඒ දෙවියන් වහන්සේගේ ගෞරවේ අවස්ථාවක් මිස අපේ පරා්ජි අවස්ථාවක් නෙමේ හලලුය. ඔබ යම් ප්‍රශ්නයකට ආාවන්න යම් රෝගකට මූුණ දුන්න යම් ගැටලෝකට මුදල් ප්‍රශ්නයකට ොනයම් හෝදේකට මූුණදිල ඉන්න වනම් මේ වෙලාවේ. ඔ දකිින්ඩ අබියෝගය මං ජයගන්නවා ඒ ම පරාජ්‍යවෙන්ට අවස්ථාවක් නෙමයි. ඒක යේසුස් වහන්සේ ගෞරය ලබන අවස්ථාව කාලලුයා ඒක යේෂුස් වන්සේ ගෞරය ලබන අවස්ථාව කාලලුයා එන එන්නාව හැම අභියෝගයක්ම යේේෂට ගෞරවදෙන අවස්ථාවක් බවට පෙරලන්ඩ කල්පනා කරන්නකිලම ඔබ උනන්දු කරන හැම බාධාවක් තුළම ආස්කමක් කරනකොටගෙන ජේසුස් වහන්සේ ඔසවන්ඩ අවස්ථාවක් කරගණ්ඩ ඒ අභියෝග ජීවිතර භාරගන්නය අභියෝගි ජීතරය භාරගන්න මට මේ ළඟදී මුණ ගැහවන තරුණෙක් හෝකවා ගේ පවුල කෙනෙක් ගැන දෙවයන් වහන්සේග ඇත් වෙලා. පෝකීනොවලු මේ අපි ඉගෙන ගත්තේ. අපි මහන්සින් හම්බ කරේ, අපි මහන්සසින් ගෙවල් හැදුවේ අපි මහන්සේෙන් මේක කරේ අපි මහන්සිය අරග කරේ ඇයි අපේ ගෞරවේ දෙවන් වහසර දෙන්නේ ක්‍රෙඩිට් එකයි අපි දෙවියන් වහසර දෙන්නේ අපි රහමතක වෙලා ඒ අයට අමතක වෙලා ඒ ප්‍රඥාව ුදුන්නේ යේසුස් වහසේ. ද කන්නඩ හැකියවුදු න ේසුස් වහසේ ඒගේ හදන්ඩ හැකියවුදු නනිේසු වහසේ ඉග ගණඩ හැකියවදු ේසුස් වහන්සේ යමක් තියනදයක උපේගන්ඩ යමක්තින දෙක ලබා ග්ඩ යමක්තින දෙක ඇතිකරගණඩ උදව් කළේ Yesසුස් වහසේ. ඒ ඒසුස් වහසේ කරුණාව නිසායි ඒ දෙවල් මං කරේ දෙක් අමතක වෙලා. බොහ අයට තම යමක් ලැබූම යම් සපලත්වකට ආවම යම් තැනකට ආවම අමතක වෙනවා Yesසුස් වහන්සේ මවමිතන්ට ගෙනාවේ කියලා. බොහම නර්ක දෙදයක් අපි දකිඩෝනේ අපේ හැම ජයක් පිටු පස ගෞර වෙතියන්නේ දෙවියන් වහන්සේටයි එක අපේ හොඳක් නිසානම අපේ ලොකුකම නිසානෙම අපේ හැකියාව නිසානම ඒ දෙවන් වහසේ කරුණාව නිසා ලාසර ග්‍රෝගය මර්ණයටනම ඒ ජයග්‍රහහි අවස්ථාවක් ඒ ජයග්‍රහයි අවස්ථාවක් ඒ ජයග්‍රාහි අවස්ථාවක් Yesසුස් වහන්සේ අපිට උගන්න නවා ඒ මේ විදියට හම වාතාවරන ජෑග්‍රහට හරවන්ඩ පුළුවන් කියලා. කිතුුණු ඉන්ඩුවන අන්න එතනයි අභියෝගයමරාත්‍රයේ අප සමගති බෙනවා. අපි ව ඉස්සරහට අපි කතා කරන යනකොට. අබීට පස්සේ දකිනවා ඒසුස් වහන්සේ කියනවා ලාසර සැතපි ලයින්නන්නේ අපි ව ැගිට බණ්ඩයන්. එකොලොස්සින පාදේ. ලාසර සැතපි ලඉන්නේ. ලාසර සැතපින්නේ පුපුදුවන පිණිස යමයි ඔවුන්ට කීසේක. එ ගෝලෝ උන්වහන්සට කතාකට ස්වාමිණය ඔහු සැතපිය සිටි නම් ඔහුට සුවවේ යි කීවෝය. ඒශෂ වහන්සේ කීවේ ඔහුගේ මරණය ගැනය ඔන් ඉින්දේ පහසු ගැනීම ගැන උන්වාසේ කීසේකයි සිතුුවෝය යේ වහසන. එ බැවින් ඒශ වහසට පැහැදිල් ලෙස කතාකොට ලාසරස් මැරිලාය. නුබලා විශ්වාස කරන පිණිස. මාඒහි නොසිටයාට නුඹලා නිසා සතුටු වෙමි එසේ වී නමුත් ඔහු ලඟට යමුයයි කීසේක. ඒ ශවාන්ක ලාසර සැත පිලා ගෝලන් තේරු නෑ. ගෝලොක එන සුවවෙයි. ඒ සංස්ක නෑ මැරිලා. මම සතුටුයි ඒ වෙලාවේ මම එත නොහිතපයක ගෑන. ඇයි නුඹලා මව විශ්වාස කරන පිණස. ේසුස් වහසේ තැන හිටියන්න්නම් රෝගාතුර වින්නාව ලාසරසු සුව කරන්නේ. රෝගාතුර ඉන්න ලාසරස සුව කරන්නේ. දැන් යේේසුස් වහන්සේ එන්නේ මැරුනාවු ලාසරසු නැගිටවන්ද. එන බලවත් ක්‍රියාව කෝකද රෝගන් සුවවීමද මළවුන්ගේ නැගිටීමද මුගේ නැගිටීම ගෝලන්ට් කියන ගෝලයෝ ගැනික නුබලා ගැන ම සත්තුතුයි ඇයි නුබලා මොකදද වෙන්නේ. ම එහි නොසිටියයාට නුඹලා නිසා සතුටවෙමි නුඹලා නිසා ඇයි ඔවුන්ට අවස්ථාව ලැබෙනවා මලවුන්ගේ නැගිටීමක් ඇස් දෙකෙන් දකිට තැන් අපි දකිනෝ අපි දන්නවා ලාසර මැරිල වලලලා දින හතරකින් තමයි යෙස්්වාන්සේ නැගිට වන්නේ දින හතරකින් තමයි ඒශස්්වාන්සේ නැගිට වන්නේ. මීට බෙර වෙන අස්ථාවල දැකයි ඒෂ වහන්සේ මලුන් නැගිටව්වා අරගෙන ඇදදි වලලන්ට මේක වලලලා මැරල දින හතරකට පසුව තමයි මේ මලවුන්ගේ නැගිටීම දකින්නේ. ඒුස් වහන්ස කියනවා ඕස් ැතපිලා උන්වහන්සේෝගේ මරණය මරණයක් ලෙස දැක්කෙ නෑ ඇයි උන්වහන්සේ දැක්්‍ය මොකක්ද මම මේ යන්නේ මම මේ යන්නේ මලුන්ගේ නැගිටවන්ද. ඒ ලාසරස්ගේ මලවුන්ගේ නැගිටීම දැස් සිදුවමින් තිබෙනවා ඇත සිදුවීමේ අවස්ථාව එළඹේකි නේනවා. මලුන්ගේ නැගිටීම ලාසරස්ගේ අවස්ථාව ද එළඹෙමින් තිබෙනවා. ඒුෂ වහන්සේ දැක්ක ආත්මයෙන් තව වෙලාවකින් ලාසරස් මලුන්ගේ නැගිටිනවා. ඒ ස ඒ වවාන්ස මලවුන්ගේ නැගිටුවන්ඩ යමුකිල නමෙක වේ පුපුද බණ්ඩ යමු මුද ඒශුස්වාන්සේ දැක්කේ ඔහු දැන් නැගිටිනවා. වහස ආත්මයෙන් නැගිටිල් ලාසරස් කෙනෙක්ව දැක් ඒේසු වහන්සේ අපි මූුණ දෙන හැම වාතාවරණයක් හස්කමකින් ලබන්නාව ජය තමයි උන් වහන්සේ දකින්නේ. එස හැමදේකදම Yesේසුස් වහන්සගේ ඇහෙන් දකින්න පටන්ගන්න. යසස් වසගේ ඇසෙන් අපි දැක්කම හැම දෙයක්ම ජයමිසක් සුවය මිසක් හස්කම්මිසක් පරාජය එතන නෑ. හලලුයි හැමදයක්ම ඒේසු වහසගේ ඇසෙන් දකින්න ු වහසේ තන දිට හැම දෙයක් ගැනම සිතන්ඩ හැම කෙනෙක් ගැනම යේේුස් වහන්සේ සිතන විදියට දකින විදිට දකින්න කියලා මබට උනන්දුවක් දෙනවා අභියෝගයක් දෙනවා මේ රාත්‍රීිය. දැන් யேුෂ වහන්සේ නවා. Yesුස් වහන්සේ නවා. Yesුෂ වහන්සේ ආවාම අිට පේනෝ මේ ස්ථානයේ ඉස්සල්ලම මාර්තාව මුණ ගැහෙනවා. මාර්තා කියනවා. විසය එකේ නමුත් මරයාගේ ඉඳගෙන උන්නනා අය. එසේ හෙයින් මාර්තා ඒශවාසිර කියන්නේ. ස්වාමිණ ඔබ මෙහි සිටිසේක් නම් මාගේ සහෝදරයා නොමැරෙයි. මාගේ සහෝදරයා නොමැරෙයි. ඔබ මෙහි හිටියාන ස්වාමිණි මගේ සහෝදරෑ මැරෙන්නෑ. මගේ සහෝදරය මැරෙන්නෑ. ඔවුන්ට හදිසුනා යේේස වවාන්සක ගන්න ගන්න. ු වහන්සට හදිස වුනේ නෑ මෙතැන් එන්න අපිට පේනවා දිව්‍යමේ ක්‍රියාවලිය මනුෂන්ට ඕන විදිර වෙනස් වෙන්නේ නෑ Yesසුස් වහන්සේට හදිසියක් තිබුණේ නෑන්ට මනුෂ්‍යට හදිසිව තිබන ගන්න ගන්න අපිට පේන වහෙන Yesසුස් වහන්සේ ක්‍රියා කරන්නේ පියාගේ වෙලාවට මනුෂ්‍ය වෙලාවට නෙමේ මනුෂ්‍යන්ට සමහරධය කරන්න හදිස්සි සමහර්දය ලබාගණන්නඩ හදිස්සි. සමහර කාරණවල්දී හදිසිවීම දවිපත් උපදවනවා. අප පන්ධ විශම හොඳම මුදාහාරණය. ආ්‍රහම් දෙවනහසික දරුවෙක් දෙනවා කියලා. දරුවෙක් දෙනවල දෙවනසි පොරොන්දු වන.ඒ සාර තුලින් නමුත් ඔවුන්ට හදිස වුණ ඔවුන් දරුවෙක් ලබාගත්තා හාගරතුළින් පොරොන්ද දරුවන්ේ දෙවනසික සෑලසිම් පිට දරුවා හමාජිට බාධාවක්. බාහවුලට බාධාවක්. අපි සමහර කාරණවට හදිස්වේනවා. දෙවියන් වහසක සැලැස්මෙන් පිට දෙවන් වවාසක වෙලාවෙන් පිට අපිට හදිස්්‍යිව තිබෙනවා අපේ කාරණයිෂ්ට සිද්ධ කරගන්න. නමුත් මේ පාඩම පිටු ගන්න නො. දෙවියන් වහසක වෙලාව බලා සිටින්න. ඇදහිල්ලෙන් සිටින්ට දෙවියන් වහසක වෙලාව එනකං සිටන්ද දෙවියන් වහන්සයෝ නමන්්ඩ බෑ අපිට ඕන විදිට. අපි නැමෙන්ට ඕනේ දෙවියන් වහසට ඕන විදිහයට. අපිඩෙන්න ඕන දෙවියන් වහසගේ වෙලාවට. උන් වහන්සට තියෙනවා හරි උත්තරයක් හරි වෙලාවට. හරි උත්තරයක් හරි වෙලාවට. මනුෂෝ යේෂශවාහසක පැමිණීම හදිසියෙන් බලාගෙන සිටියා. නමුත් ගලාත හතරේ හතරේ කියනවා. ගලාති හතරේ හතරේ කියවා කාලය සම්පූර්ණුනාාවම තමයි ගේේශුවාසයන්නේ. සම්පර්ණ බෙන්ඩෝනා. මෙතන කාලයේ සම්පූර්ණවීමක් මේ හාස්කම අපි දකිනවා. එදා යුදෙව්ුවන්ට මතයක් තිබුණා කෙනෙක් මැරුණම ඒ ආත්මය දිනත්තුුණක් ඒ ශරිරය සිටිනවයි කියලා. මැරුණම දිනතුුණක් ආත්මය ඒ ශරිරය ඉන්නවා ඊට පස්සෙ තමයි ආත්මය ශරිර පිට වෙලා යන්නේ. මැරිලා දින තුනා කියනකං ඒ සම්පූර්ණ මරණයක් නෙමේ ඔවුට හ ඔඕුන්ගේ හැටියට ඔවුන්ගේ සිතිවිල්ල හැටියට දින තුනා කියනකං ඒ මරණය සම්පූර්ණ මරණයත් නෙමේ. ඒසුස් වහන්සේ ඕගේ වලළඟට එන්නේ හතරවෙනි දවස්සේ. එහෙනම් දින තුනෙන් පස්සේ ඔවුන්ට අනුවඒ ආත්මය ඔහුග ගිහිල්ලා. එ ඕට මළුගේ නැගිදින කිසිම චාසෙකක් නෑ. ආරට මලුගේ නැගට කිස්සිම අවස්ථාවක් නෑ හැකියාවක් නෑ. මු ආත්මය ගිහිල්ලා. තුන්වෙනි ද ඉස්සරයින් කරන එ නැගිටවීමය ආතේ ශර්ය්‍ය තුල ආත්මය තිබුුණා ඒන් සල් ලේසිය නැගිටවගේ යුදවට කියතිබුණා. නමුත් හතරවැනි දවස වුනාම යාත්මේ ඕවුන්ට අනුව අපිට අනුවේ බයිබලිට අනුවනෙ ඔවන්ට අනුව යාත්මේ ඕහගෙන් ගිහිල්ලා. ඒ තැනැත්තව තමයි. ඒහසේ මලුන්ගෙන් නැගිටබන්නේ ඒත් හැනැත්තව තමයි මලවුන්ගෙන් නැගිට වන්නේ අන්න එතන දී අපිට පේනවා ඒ හස්කම් ප්‍රබලයි. සමහර තැන්වලදී මනුෂෝ බැයි ක ලහිතන්නේ. මනුෂ අවස්ථාව විවරයි ඩොක්ටස් ලඟ අවස්ථා විවරයි මුදල්ුවල හැකියයා විවරයි දැනු මේ හැකයා විවරයි. අ නතනදී දෙවියන් වාසික හාස්කම හටගන්න හාලලුයා අ එතනදී දෙවන් වහන්සගේ හාස්කම හට ගන්නවා. දෙවන් වහසර පුළුව සමාජයේ බෑයි කියදද. සමාජයේ වෙලාව අවසානයි. හැම දේකම හැකියාව අවසානයි. නමු දෙවියන් වහන්සගේ හැකියාව අවසන් වෙන්නේ නෑ. මේක අපි ටුගන්නනවා. දෙවියන් වහන්සගේ හැකියාව අවසන් වෙන්නේ නෑ. මනුෂ හැකියාව විතරයි අවසංවෙන්නේ. දෙවියන් වහන්සේ දෙවියන් වහන්සේ ඒ හැකියාව අවසං වෙන්න නෑ. අපිට මේක හොඳ පාඩමක් උගන්න නවා. ද ේශුෂ වහන්සේ උන්වහන්සේ ගැනකේ න නැවත නැගිටම ජීවන මයි. වසේ උන්වහන්සේ ගැන කියනො මාව අදහන කෙනා මැරුණත් ජීවත්යෙනවා. එසදා කල ජීවනේ මාවත යේසුෂ වහන්සේ කියලා උන් වහන්සේ මනුෂ්‍යන්ටු ගන්වනවා. මෙතනදී අභිදකිනෝ මාර්ත අලස්සන කතාවක් කියනවා විසිහත්වනි පාදේ. ඇ එසේ ස්වාමිනි ඔබ දෙවියන් වහන්සගේ පුත්‍ර වූ ලෝකෙට එන තැනැන් වහන්සේ වූ. විසුස් බව විශ්වාසකරගෙන සිටිමිඋන් වහන්සට කීවාය. ඕන්ට එළිදරවක් තිබූුණා යේේුස් වහන්සේ ගැන. ඕවුන්ට එළිදරවක් තිබුණා යේෂුස් වහන්සේ ගැන. මේ එළිදරවව තමයි එදා පේත්‍රස් මතැව දහන්සේද කියන්නේ. ඔබ දෙවන්වාසගේ පුත්‍රයානෝය ඔබ කිස්සුස්. ස්සුස් ඔ දෙවන් වවාසගේ පුත්‍රයානෝය. තැන් මාර්තා කියනවා ඔබ දෙවියන් වහසක පුත්‍ර වූ. ලෝකට එන තැනැන් වහන්සේ වූ ක්‍රිස්සුස් බව විශ්වාන්ස කරගෙන සිටිමිේ හලලුයි එම් ඔවුන් අතර මිත්‍රකමක් තිබුණ යේුවාන්සක ප්‍රේමේ බැඳීමක් මේ පවුලට තිබුණා නමුත් ඔවුන් ඒසු ශවාන්සේ අඳුනගැෙන හිටියේ කවුරු හැටියර්ද කිසුස් හැටියට ගැලවුම් කාරය එනම් මෙසාය මෙසය සැටියට ඔවුන්ට එලි දරවෝ තිබුණයි හදවතය එළි දරව තිබුණ ජියමාන ව අනසු පුත්‍රයා කියන එලිදරව්ව තිබුණා එලිදරවෝ නල්ලගත්තේ මත උදදාසේ පේත්‍රස්ක ප්‍රකාශනයෙන් පශ්චදකිල ොම දන්න නෑ. ඒ පේත්‍රෂ්ට ලැබුණාව ඒ එළිදරව්ව පේත්‍රස්තුල තිබුණාව ඒ එළිදරව්ව මාර්තාට තිබුණා. එිදරව්ව අපිට තියනවාද. එළිදරව මට තියනවාද දෙවන්වාස පුත්‍රයා ඔබ කිස්ස්. ඇැලුම් කාරයනමසායා මෙස් වහන්සේ. මේ එිදරව්ව අපේ හදවත්වල තිබෙන්න ට ඕන ඒකයි ඇ මුලින් කිව්වේ ඔබහන්ේ හිටියන මගේ සහෝදරය මැරෙන්නෑ විසි දෙකේ ද කියන දැනුත් ඔබ දෙවන් වහන්සේගෙන් යමක් ඉල්ලන්න සේක් නම් එක දෙවන් අස්බර දෙේවා කියල දන්නවා. විසි දෙකේ ද ඇ කියනවා සහදරය මැල්ලිවරයි නමුත් ඔබහන්ේ දැන් ඉල්වවා. ප්‍රියාන් වහසේ යමක් ඉල්ලුවොත් ඔබ එක දෙනම කියලා දන්නවා. ඇයි මේ කවුද ඇයි සරහිටගෙන ඉන්න කවුද දෙව අස්ස පුත්‍රව් මෙසයාය. ගැලවුම් කාරයානෝ එල්ිදරවති බි්චි නිසා කියනවා දැන් ඉල්ලුවත්. පියාවට ඔබ වහන්සේ යම්මක් දැංඉල්ලුවත් ඔබ යමක් දැංඉල්ලුවත් පියා එක දෙනමයි කියලා විශ්වාන්ස කරනවා. ඉ පසි දකින දේ තමයි ලාසරස්ව දෙ ඒේු වහන්සේ මෙතැනින් එල්ිර ගන්නු. මෙ වි්තිස් පස්සනි පදක නවා ේුස්වාස ඇඩුවා. සුසුම් මලමින් යේසුවාස ඇඩුවා අදහස්තිබයනවා මානුෂයගේ අවිශ්වාස ගැන ඇඩුවා කියලා. තමාර ේස වවාසේ ඕන්ට දැක්කව් දැක්වවාව ප්‍රේමේනිස ඇඩුවා කියල දෙකම න තුළුව. එත් දෙකට වඩා මනුෂ්‍යයාගේ නොැදිලි සුභාව ගයැන කෙලාපිට හිතන් ඉඩකඩ වැඩී ඇයිඒසුවාහස දන්නවා දැම්මම ඔහුව නැගිට්ට ඕනවා. දැම්මම ඔහ් නැගිට්ට ඕනවා. බහවා හිතන්නේ දුකට ඇඩුව තවායි කියනවා නොැදිල්ල සෙනගේ නොවැඇදිහිල්ල දැකල ඇඩුවා කියලා නොඇදිල්ල දැක්කලා ඇඩුුවයි කියන පට හිතන් ඉටකඩ වැඩ ඇ ඒස්වාස් දැන් යන්න හ ැගිටවන්. එඒනිසා දක් රාව ඒසු වහන්සේ පද්ගලිකව නෑ ඒසු නැගිටමඩ ලෑස්තේ. ජසුස් වහන් සේහනක් කොතනද වාලි වැලලිවෙේ.ඒ සෝන් ගුහාාවක් ගූහාාවකොහ වැලලුවේ ගොහවට ගලක් හේත්තු කරලා තිබුණේ ගලයින් කෙරෙවවා. ඒසු වහන්සේ කියනම් මහත් ශබ්දයකින් කිව්වා ලාසර පිටතිරෙන්ඩ රිටත. මෙතන දේවාහන්සගේ නවා හැම්ම කෙනෙක්ම දෙවියන් වහන්සේගේ මහිමේ දකිින් දෙයනු. ලාංසරස්ට පිටත එඩෙ කල කැඳවන්ඩිස්සල්ලා ජෙෂවාන්සකය නවා දැන් හැමෝම දෙවියන් වවාහසගේ මහිම දකිින් දෙයනු දකියන. ඊට පස්සේ කියන බහන්ස ස්තුති මගේ යාඥ වසන නිසා. අපිට තියෙන් ඩෝනේ ඇද හිල්ලා. දෙවියන් වහන්සේ මගේ යාාඥ වසනවා. ම යම කිල්ලුවෝත් උන් වහන්සේ කිෂ්ට කරනවා. මම යමක් ඉල්ලුවෝත්, ඒක දෙවනවසේ මට දෙනවා මට සපේනවා මට ආශවිර්වාද කනවා මග ඉල්ලීමම උන්වාස අසනවා මගේ යාඥාව වසනවා කියන. ඒ ඇදහිල්ල ඒ දැකීම ඒ අවබෝධය. අපි හැමෝට මදවසේ අවශ්‍යයි ද ඒශස් වහස ගැන් වේයිපිට. පුත්‍රයාගේ යාාඥාව ප්‍යාසනවා අදවසපි හැමෝ පුත්‍රයෝ අදවසි හැමම දුවරු. අපේ යාඥාව අපේ ඉල්ලීම දෙවියන් වහන්සේ. ඇ අපේ පියා අසනවා ද ඒශුස්වාන්සක ලාංසරස් පිටතර වර අයි මහා ශබ්දකින් කීසේක. මැඩි සිටි තැනැත්තේ හතරිි සතර. පිටතට ආභේය. ඕගේ අත්පා වස්ත්‍රවලින් බැන්ඩ මුහුණරෙදිකඩකින් ඔතා තිබුණේය. මොහෝ මුදා යන්ඩ හැරපල්ලා යයි ඒසුවාන්සෝන්ට කීස්සේක. සමාර්කිතුනු අත් දැකීම මේ. සමාර්කිතුනුත් දැකීමේ. ි ලැබෝ කිතිනො න්නවා බැඳීම්බල. ගැලිම ලැබෝ කිතුනො ඉන්නවා ඇස් දෙකන්ද වෙලා. බැඳ ගැලවිම ලැබෝ කිතුනො ඉන්නවා අත්දක බැඳලා පාද බැඳලා වෙලල මූුණ වහලා ඇස්පේනෑ. ජලාසර සෙලියිට ඇවිල්ලා. හැබ මූන වහලා. අත්පා ගැටගහලා. එ එලියට ඇවි දෙග ෙනවෙ නෑ. ට ඇදක නෙට බැෑහැ. ඇවිතගෙන එඩ පෑ පැනපැන එන්ඩෝනේ කකුල්ද ගැටගහලේ පැනපැන එන්ඩෝනය ගෝනි පනිනවාගේ පැනපැන එන්ඩෝනේ පත ගෝනි පනින්නද ක්‍රීඩාවල් ලෝකටාව මේ සිද්ධි දැකලාවෙද ඇතින් ඕ පැනපැන එලියට එන්ඩෝනේ පාද ගැටගහලා අද බොහෝ වෙලට ගැලිීම ලැබවා අය ඉන්නවා පැන පැන යනම් පැනපැන යනම් තන්ද කාරන පැනපැන ඇන්න්න වෙන කට්ටිය දැම්ම කතන් ලාසරස් පැන පැනාව ඉතුන තින පැනැන න අය පැනපැන යන අය සු වහස ගේන ඔව නිදහස් කරඩ. මුදා යන්ඩ හරන්ඩ. Yesසු වහන්සට ඕනේ අපේ ආත්මික ඇස් දියෘත කරන්ඩ අපේ දැකීම වෙනස් කරන්ඩ. අපේ නිදහස් කරන්ඩ දෙවන්වාසට සේවය කරන්ඩ. අපේ පාද නිදහස් කරඩ. දෙවියන් වහාසිතක නිදහසේ ඇවිදඩ උදේ වශචන අපිකන්ඩ උන්වාහන් සමග ගමන් කරන්න හැසිරෙන්ඩ. අපි කිතුුණුවන් හැටියට යම් බාදවලින් ආත්මික ඇස් වසාගණ්ඩවත් අත් ගැටගහ ගණ්ඩවත් පාද දෙලන්ඩවත් මනුෂ්‍යන්ටවත් යක්ෂයාරොත් ඉඩ දෙන්න හොදනැ. ගලති පහයකේ දකින්නේ. එතන කියන්නේ අපි මුදනු ලැබවේ නිදහස් ක මැතු සිටින්. අප යාත්මෙන් නිදහස්සු සිටිින් ඕෝනේ යාාත්මික නිදහස අපේ ජීවිතයේ අපි පවත්වාගෙනෙ අන් ෝනේ එයත් දැකීමතු අපි ගමන් කරන්න ඕෝනේ යාත්මික නිදහස අපි ජීවිතය අත් දකිින් දෝනේ ලාසරසව මුදවලා යවන්ඩ කල ඒසුස් වහන්සි කියනවා ජේසුස් වහන්සේ අප ගැලවීමට ගෙනාව එ පාපේ ශාපය කාලකන්නකම කියන සුහෝන් ගේයින් එළියට ගත්තේ අපිට නිදහස් ජීවිතය අද දෙන්න. උන්වහසතික ගමන් කරන ජීතයක් දෙෙන්ඩ. ආශ්විර්වාදයේ ජීවිතයක් දෙන්නඩ. සැහැල්ලු ජීවිතයක් දෙන්න. හිර නොවනාව ජීවිතයක් දෙන්න. එන ඒ ගැලවිම තුළ අපි ආත්මික ඇස් වෘර්ත කරමු අත් බැඳීමල නිදහස්රන දෙව අන්වාසක රාජිය වැඩ කරමු. පද නිදහස් කරගෙන දෙව අනවාසම ගමන් කරමු නිදහස්සූ ආත්මික ජීවිතයක් දුන්වහසතෙක් ගාත කරමු. ඒ වාසනාව. ්‍යවස්ථාව ඔවුන්ට ලැබුණා. ඔහුට ලැබුණා ලාසරස්ට ලැබුණනා න යේශුෂ වහස ඕෝණ කන්න මේකය. උන් වහන්සට යටත් වෙන්නාව. වහන්සට ප්‍රේම කරන්නාව. වහසේ ගැන සලකන්නාව මනුෂ්‍යාව නිදහස්ොට ඉදිරට අන්ඩු දව කරන්නේ එකයි. නිදහස්ොට ඔවට ආත්මික ගමනක්, සපලත්වේ ගමනක්. ආශිරවාද ගමක්ක ුදසා නිදහස් කොට ඉදිරිට අ යවනක තමයි ේසු වහන්සි අරමුණ. ේසු වහසේලෝකෙටාවේ අරමුණු දෙසා. හිරවුණාව අයව. ඇස් අන්ද වූ අයව අත්තල බැඳුවම් පාදවල බැඳුම්වලින් ඉන්න අයව නිදහස් කොට නිදහස් කරන්නයි. නිදහස් කරන්නඩයි. සුස් වහන්සේ සමග යන සදාකල්ක ජීවිතයක් වුදෙසා. මේ සදාකල්ග ජීවිතය සමඟ භූමයේ සපලවත් ජීවිතයක් වු දෙසා. උන්වාස අපි හැමෝමද නිදහස් කරනවා ඇත. අපි හැම්ම කෙනෙක්කම උන්වා සිද්දහස් කරමයි. මේ සාත්‍යතාවය හිට දල්ලගන්න. කොයි වගේද ලාසරස්ව නිදහස් කලාාක්මේ. ලාසරස්ව නිදහස් කලාාක්.